සත වෙත පතල මහාකරුණාවෙන්, තිලෝගුරු සම්බුදුපියාණන් වහන්සේ විසින්, සත්වග කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් යුක්තව දේශනා කොට වදාරන්නට යෙදුණු උතුම්මිහිරි වූ ශ්‍රී සධ්ධර්භයෙන් බෙදක් අදත් දේශීරන් පහන් ටැබ පරංගිල් ශ්‍රී ලංකාරු පවාහිනියඔස්සේ. ශ්‍රවණය කිරීමට දැක බලා ගැනීමට සූධානමින් පසුවන ධෑබරෝබට උතුම් තෙරුවනෙහි ආශිර්වාදයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම වීවායේස් සදැහවතුනි සුපපුරුදු හර්දයංගම ප්‍රාර්ථනය සුපරද වෝ පින් බර පාර්ථනය අදත් දම් සභහමන්ඩ පියසිට ආලින්දේසිට බුදු බනස්ශ්‍රවණය කරන ඔබට ප්‍රාර්ථනා කරනවා. ලෝකයෙහි සතුන් අතර ශ්‍රෂ්ඨ සත්‍යයකු වශයෙන් උත්පත්තිය ලැබීමට පුුණ්‍යවන්ත්‍යයෝ වූ ඔබ මම. ලබාගත් පින්වත් ආත්ම භාවය තුළදී උත්සාහ දැරිය යුතුයි, මේ දහම ජීවිතයට බද්ධ කරගෙන, ධර්මානුකූල ජීවිතයක් නිර්මාණය කරගැනීමට. එත් තුළින් ඔබට මට නිසැකවම හැකිවේවී, මේ වැසේගිය නිවනෙහි දොරොටු විවර කර ගැනීමට. අදත් ඒ අභිප්‍රාය මුදුන් පත්කරගත් ඔබට මෙ උතුම් ධර්මදේශනාව, ඔබේ යාලින්දයට සමීප කරමින්. ල අන මත්‍රරන්ශයෙන් ටයුතු කරන්නට ඒදන්නේ සුවිශේෂී පිරිසක්. ඒ අම්පාර සේනාගම, තිස්සාරාම මහාවිහාරස්ථ, සීල සමාධාන සමිතියෙහි සාමාජික සමාජිකාවන්. ඔවුන් සිල් සමාධන්වීම පමණක් නොව ලෝකට ධර්මය බෙදාදමින් ලෝකයේ සිටින බොදුනුවන්ගේ නැන සවධිකිරීම සඳහා උර දෙමින් අදමි උතුම් ධර්මදානමිය පින්කම. ්ට සිද කරමින්ටයුතු කරන්නට දෙනවා. ඔුන් ප්‍රාර්ථනා කරනවා තිස්සාරාම විහාරස්ත සීල සමාධාන සමිතියෙහි ආරම්භ කර වසර විසිපහක් සම්පූර්ණවීම නිමිති කොටගන එදා මෙදාතුර සාමාජිකත්වය දරමින් සිට. නියපර්ලවැග ගිය සියලු ඥාතීන්ට හිතවතුන්ට ගම්වාසීන් සියලු දෙනාට පින් අනමෝදන් කොට. උතුම් නිවල්සුවයේ පාර්ථනා කිරීම සඳහත් එවගේම දැනට සුජේවත්ට වාසය කරන සාමාජික සාමාජිකයන් සියලු දෙනාට සෙත ශාන්තිය අභිහිවුරුදිය පාර්ථනා කිරීමට. එවගේම උතුරු නැගෙනහිර තමන් කඩුව දෙපලාාත එෙහි ප්‍රධහන සංගනායක, ගෞරවනීය කණුමුල්දනයේ අරියමිත්ත නායකස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී. ඒර ජීවනය බිවෘදිය ප්‍රාර්ථනා කිරීම සඳහත් එවගේම උතුම් ධර්මදේශනාව ඔබට මට හිත සුවපිණ සදේශනා කරන. අපේ ගෞරවනිය දේශකයන්න වොහස්සේට. සෙත ශාන්තිය අභිහිවුෘදිය ප්‍රාර්ථනා කිරීම කියන උදාර්ථර පැතුමන් බුදුන් පත් කරගෙන අදමි උතුම් ධර්මදේශනාව ඔබේ ආලින්දේට සමීප කිරීමට අපට අවකාශය උදා කර දෙනවා. දායකත්වලලා බම ප යහපත් වූ ප්‍රාර්ථනාවන් සියල්ලක්ම සමුෘධිමත් භාවයට පත්කර ගැනීම උදෙසා උතුම් කුසරකර්මය හේතුවා සනාවේවා අදත් සුපුරුදු සනිහස සහිතව දේශය රන් පහන් ටැබ ්‍රරන්ග ශ්‍රී ලංකා රපවාහිනයඔස්සේ බුදු බනශ්‍රවණය කරන ඔබත්. පත්තන යහපත් පැතුමන් සපලවේවායේ ප්‍රාර්ථනය කරමින් සදහවතුනි දැන් උතුම් ධර්මදේශ ශ්‍රවනයට අපි අවකාශය උදාකර ගැනිීම. අද මේ උතුම් ධර්මදේශනාව රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ සමස්ත ලෝකයාටම දේශනා කෙරේීමත අපේ ගෞරවනි ආරාධනයෙන් පින් බරවෝදම් සබහමණ්ඩ පේට වැඩම කොට වදාරන්නට යෙදනේ. අම්පාර සේනාගම තිස්සාරාම මහාවිහාරවාසි ශ්‍රීලංකා ප්‍රාචීන භික්ෂ භවිශ්ව විද්‍යාලයෙහි අධ්‍යාපනය හදාාරන පූජ්ජ පාද බිහිරි සොරවවේ ිත අප ගෞරවනිය ස්වාමීන් වහන්සේ සදහැවතුනි ගෞරවනය ස්වාමීන් වහන්සේ චිරාගත සම්ප්‍රදාානු කෝල පින් බරදම් සභහමණඩ පේට පිළිගැනීම සඳහා. ධර්මදේශනාවට ආරම්භයට මත්තන් දැහැත් පිළිගන්න ආරාධනය කිරීම සඳහත් මයිතාමත් ගෞරවයෙන් අරාධරය කරනවා අද මේ උතුම් ධර්මදේශනාවේ සදහැබර දායකත්වේ දරමින් පින් බරදම් සභහමණ්ඩ පේට පැමිණි අපුවත්ත සභහපති මහතා සහ ඒ ගුණරත්න මහතා ප්‍රධහන් දායකත්වලාබී සේලු දෙනාට. අපත් පින්කම සඳහා සාධනාාද ලපාතිමින් ඒ ආත්මික වෙන. සැදහතුනී එසේනම් අපි චිරාගත සම්ප්‍රදායනෝකූලව, ගෞරවනය ස්වාමීන් වහන්සෙවඋ දෙෙසා දැහැත් පිළිගන්න වාරාධනය කරන්නටේ දනා ගෞරවනය ස්වාමීන් වහස, අප කරෙහි හිත සූපිණස, ලෝකයා කෙරෙහිත සූ පිනිස උතුම් ධර් දේශන පාත්වන ැටියට. සිරු ධර්මශ්‍රවණනයට මත්තන් සිල්ලතුන් බවට පත්ත්‍රිමු සිල්ලතුන් බවට පත්වීමට, නැවතවතාවක් සාධනා දෙයක් පවත්වම තිස්සරන සහිත පංජසීල සමාධානයට නමස්කාරය කියමු. සාදු 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 අවසරයි ස්වාමීනු හස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ ස සම්බුද්දස්සේ. නමුතස්ස භගතහত සම්මා සම්බුද්දසේ නමුතසේ භගතত සම්මා සම්බුද්දස්සේ බුද්ධන් සරනංගච්ඡාමී සරනංග්ඡමී දම්මන් සරනංගච්ඡාමී දන්න සරනංග්ඡාමී සංගන් සරනංගච්ඡාමීග සරනංග්ඡාමී බෘතියම්පි බුද්දං saරනangaczaමී දෙයවිිබදදං සරනග්czaමි duතිmpi දang sareang gacai dutiang diang sareang gacami duතිmpi sanggang sareang gacami dutimpi sanggang sareang gacai Tatmpiබdang sareang gacai Tampihang sareang තතියම්පි දම්මං සරනග්චමි තතියම්පි දම්ම සරනගචාමි තතියම්පි සග සරනග්චමී තතියම්පි සංග සරනගචාමී පානති පතාවරමනී සික්කාපදා සමාධයාමි මානාති පාතාව වේරමණී සෙක්කා පදන් සමාධයාමි අදින්නාදානාවේරමනීසිකු හාපදන් සමාධයාමි අලින්න ධානවරමන සික්කා පදන් සමාධයාමින් කාමේසු මිච්චාචාරාවේරමනී සික්කහපදන් සමාධයාමින් කාමේසුක් මිච්චාචාරාවරමනී සික්කා පදන් සමාධයාමින් මුසාවාදාවරම සික්කාපදන් සමාධයාමී මුසාවාධාාවරමනී සික්කාපගන් සමාධයාමී සුරාමේරය මජ්ජ පමාදට්ටානාවේරමනී පදන් සමාධයාමී සුරමීරය මජ පමාදක්හනාබෙරමනී සෙක්කා පදන් සමාධයාමී ස නැවතත් සාධනාධයක් පොවත්වන්න සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං දම්මස් සවන කාලෝ අයන් බදන්තා දම්ම සබන කාලෝ අයන් බදන්තා දම්ම සබන කාලෝ අයන් බදන්තා නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුත්දස්ස නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සම්මාසම්බුදදස්ස උපමාකෝම්‍යයන් භික්කවේ කතා අතස්ස විඤ්ඥාපනතාය අයංචේ වෙත්ත අතොතිති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පිහතුනි පවත් හැම දෙනාම මේ මොහොත තුල්ල සූදානන් වෙලා සිටින්නේ. අප ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසිම්ම දේශනාකරන්ටේ දුණු බණපදයක් ශ්‍රවණය කරගන්නටයි. පිතුනිී ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා බණපදයක් සුකෝ බුද්ධානං උපපාදෝ සුකා සත්්දම්ම දේශනා කියලා සුකෝ බුද්ධානං උපපාදෝ කියල කිවවේ ලෝවතුරා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට ඉපදීම සුවදායකයි සැපදායකයි සුකා සද්ධම්ම දේශනා කියලා බනපදයකුත් දේශනා කළා මේ බණපදේ තේරුම තමයි උන්වහන්සේලා මේ ලෝකයට ඉපදිලා දේශනාකරපු ධර්මය සුවදායකයි මේ පින්වත් හැම දෙනාමත් මේ මොහොත තුල්ල සූදානං වෙලා සිටින්නේ ඒ ලොව තුරා බුදුරජාණන් වහන්සේ විසිම්ම දේශනාකරන්ටේ දුනු බණපදයක් ශ්‍රවනය කරන්න සූදානං වෙලා සිටින්. අන්නේ නිසා ධර්ම ගෞරවය ඇතිකරගෙන දහම් ශ්‍රවණය කරගන්නට ඕනි. පතුන්නේ අපේ ධර්ම දේශනාවත් ශ්‍රවණය කරනොකොට කාරණත් තුනක් මුල් කරගන දහම් ශ්‍රවණය කරගන්නට ඕනි. පලවනි කාරණය තමයි ස සුනාත කියලකවේ හොඳින් ඇහුන්කම් දීම. මේ පිංවත් හැම දෙනාටම නොයකු සබ්ද මේ මොහොත තුල ඇහුනත්. ඔබට පුළුවන්නං මෙන්න මේ ධර්ම සබ්දයට කම් යොමු කරන්න අන්නේඒකට කියනවා සුනාත කියලා. නොයකු සබ්ද මැද ඔබට පුළුවන්නං මෙන්න මේ දහම් පදය තමන්ගේ කන් දෙකට යොමු කරගන්න අන්නේකට කියනවා සුනාත කියලා. දෙවනිකාරණය තමයි ධ ධහරේත කියලා කිව්වෙේ ඔබ හොඳින් ශ්‍රවණය කරත් මදි ඔබ ඒ ශ්‍රවණය කරපු දහම් පදය ඔබට පුළුවන්නන් මතක තබාගන්න දහරණය කරගන්න අන්නේකට කියනවා ධාරේත කියලා. සුනාත හොඳින් ඇහුන්කම්දීලා ඔබ ඒ ඇහුන්කම් දුන්න ධර්ම සබ්දය මතක තබාගන්නවා. තුංවනි කාරණය තමයි චරාත. බ ශ්‍රවණය කරපු ඔබ මතක තබාගත්ත ඒ දහම් පදය අනුව ඔබ චරාත ධර්මය තුළ හැසිරෙනවට කියනවා චරාත කියලා. සුනාත ධාරේත චරාත දම්මේ. අපි දහම් පදයක් ශ්‍රවණය කරනොකොට මෙන්න මේ කාරණාතුන මුල් කරගෙනයි දරමය ශ්‍රවණය කරගන්නට ඕන්. තමන්ගේ ජීවිතය තුළට මෙන්න මේ දහම් අවබෝධය ජීවිත අවබෝධය පිණිසම හේතුවෙන කාරණාවක්. ඊළඟ කාරණී තමයි පිංහතුන අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට මූලාස්රය දැනගන්නට ඕනි. මූලාස්රය කියල කිව්වේ අද මේ දේශනාරන ධර්ම දේශනාව ට්‍රිපිටකේ කොහේද තියෙන්න කියල දැනගැනීම. අද මේ දේශනා කරන දහම්පදය ිපිටක තියන්නේ සංයුත්ත නිකායේ ආසි විසවග්ගයේ ආසි විශෝපම සූත්‍රය සංුත්ත නිකායේ ආසි විසවක්ගේ ආසි විසෝපම සූත්‍රය මොකද්ද පින්හතුනී සූත්‍රයේ නම ආසි විසෝපම සූත්‍රය පතුනි ආසි විස කියලකිව්වේ සර්පයාට ආසි විස කියලකිව්වේ සර්පයාට ආසිත්ත කර නිසා විස විදින නිසාත් සර්පයා කියල කියනවා. අසිත වර්ණය හෙවත් කළු පැහති වර්ණය ඇති නිසත් සර්පයා කියල කියනවා. එතකොට පංවතුනී මේ සෝත්‍රය දේශනා කරන්නේ සර්පයන් උපමා කරලා බුදුරජාණන් වහන්සේ තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනානාමේ වැඩවාසේ කරනවා. මෙහෙම වැඩවාසය කරනුකොට භික්කවෝතිී කියලා භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මෙහෙම ආමන්ත්‍රණය කරපු භික්ෂුන් වන්සලා භික්ෂුන් වහන්සේලාට බදන්තේතිී කියලා භික්ෂුන් වහන්සේලාත් ස්වාමීනී කියලා බුදුරජාණන් වහන්සේ සමීපේයට රැස්වෙනවා. මෙහෙම රැස්සුන වෙලාවේදී භික්ෂූන් වහන්සේලාට දේශනාකරපු සූත්‍රයක් තමයි මේ ආසී විශෝපම සූත්‍රය. සයතාපි භික්කවේ චත්තාරෝ ආසි විසා උග්ගතේජා ගෝර විසා. දරුණු විස ඇති උග්‍ර තේජස් ඇති සරපයෝ හතරදිනෙක් ඉන්නවා. දරුණු විසතියන උග්‍ර තේජස් ඇති සරපයෝ හතරදිනෙක් ඉන්නවා. පිවතුනී මේ සරපයෝ හතර දෙනාගේ නම් සූත්‍රය සඳහන් වෙලා නෑ නමුත් අටුවාවෙ සඳහන් වෙලා තියෙනවා. පළවනි සරපයාගේ නම තමයි කට්ට මක. නි සරපයාගෙනම කට්ට මක මේ සරපයා දෂ්ට ගොලොත් මුළු සරීරයම වියලි දණ්ඩක් බවට පත්වෙනවා. දෙවනි සරපයා තමයි පූති මක මේ සරපයා දස්්ටකොරොත් මුළු සරීරයම කුණුවෙලා ඕ ජස්වැගිරෙනවා. තුන්වනි සරපයා තමයි අග්ගි මක මේ සරපයා දස්්ට කොරොත් මුළු සරීරයම ගිනී අලුවෙලා විනාසේයට පත්තිනෝ. හතරමණ සරපයා තමයි සත්ත මක මේ සරපයා දෂස්ටකොරොත් මුළු සරීරයම ආයුදුයකින් කැපුවාක් මෙෙන් තුවාල වෙලා විනාසේයට පත්වෙනු. මෙන්න මේ තරං උග්‍රතේජස්තියන දරුණු විස ඇති සරපයෝ හතර දෙනෙක් බලාගන්න මනුස්සයකුට දෙනවා. මොහොතකට හිතන්න මේ පිංවතුන්ට එහෙම සරපයෝ හතර දෙනෙක් රැකගන්න පෝසනය කරන්න දුන්නොත් මේ පිංවතුන් කොහොමද ඒ සරපයෝ හතර දෙනා පෝසනය කරන්න සතුටින්ද නැක්තන් බියකින්ද මේ පිංවතුන් බියකින් තමයි මේ සරපයෝ හතර රැකගන්නේ. එයට හේතුව මේ සරපයෝ හතර දෙනාගෙන් එක්කනෙක් හරී දෂ්ටකොරොත් එක්ෝ සරීරය වියලි දණ්ඩක් බවට පත්වෙනවා එක්කෝ සරීරය කුණුවෙලා ඕජස් වෙනවා නැත්තං සරීරය ගිනියන් වෙලා අලුවෙනවා නැත්තං ආයුදයකින් කැපුවාක් මෙන් විනාසයට පත්වෙනවා මේ සරපයන් හතර දෙනා බලාගන්න පිවතුනී මනුස්සයෙකුට දෙෙනවා. මේ මනුස්යා කාලෙන් කාල මෙන්න මේ සරපයෝ හතර දෙනා පෝසණය කරනවා. කලින් කල නැගිටවනවා. මේ සරපයෝ හතර දෙනාට කවනවා පොවනව. උපස්ථාන කරනවා. පංවතුනී මේ කාරණාව මේ මනුෂ්‍යයා කරන මේ කියියාව ත් මනුසයක් දකිනවා. මේ සරපයෝ හතර දෙනා බලාගන්න මේ මනුස්්‍යයාගේ ක්‍රියාව තවත් මනුස්සයෙක් දකිනවා. මේක දකින ඒ මනුස්යා සරපයන් බලාගන්න මනුස්්‍යයාට උපදෙසක් දෙනවා එම්බාපුරුසය නුබ ඔය මොකක්ද කරන්නේ. නුබට වෙන වැඩ නැද්ද මේ සරපයෝ හතර දෙනෙක් බලාගන්නේ කන්න බොන්න දෙන්නේ කාලිං කාල නාවන්නේ කාකා කන්න බොන්න දෙන්නේ කියලා මේ මනුස්සයා අර සරපයන් හතර දෙනා බලාගන්න මනුස්යාට උපදෙසක් දෙනවා ඔබ දැම්ම මෙතැනීම් පලා යන්න. හදි සේවත් මේ සරපයන් හතරදිනාගෙන් එකෙක් හරි දෂ්ටකොරොත් ඔබ මිය පරලව යනවා නැත්තං මරණ මාත්‍රා දුකකට හෝ පත්වෙනවා. මේ සරප එෝ හතරදිගෙන් එකක් හරි දෂ්ටගොරොත් එක්කෝ මිය පර්ලව යනවා නැත්ත මරණ මාත්‍රා දුකකට හෝ පත්වෙනවා. පංවතුනී. මේ මනුස්සයා මේ සරපයෝ හතරදිනාගෙන් බේරිලා පැනල යනවා. මෙහෙම පැනල යනකොට මේ මනුස්සයාගේ පිටිපස්සෙන් කඩුමුගුරු රැගත් වදකයෝ පස් දෙනෙක් පිටිපස්සෙන් පන්නනවා. මේක දකින මේ පැනල යන මනුස්්‍යයා තවත් බියට පත්වෙනවා. සරපයෝ හතර දෙනාගෙමුත් බේරිලා යද්දිී තවත් කඩුමුගුරු ැ මනුස්්‍යෝ වදකයෝ පස් දෙනෙකු මගේ පිටි පස්සෙන් පන්නනවා කියලා තවත් බියට පත් වෙනවා. මෙන්න මේ වදකයෝ පස් දෙනාගෙමුත් බේරිලා මේ මනුස්්‍යයා පලා යනකොට මේ මනුස්යාගේ සමීපේහිටපු වදකයත් මනුස්්‍යයාගේ පිටිපස්සෙන් කඩු මුගුරු අරගෙන පිටිපස්සෙන් පන්නනෝ වදකෝ පස් දෙනාගමුත් බේරිලා යද්දී මේ මනුස්්‍යයාගේම සමීපේ සිටපු ඒ වදකයත් කඩු මුගුරු අරගෙන මේ මනුස්්‍යයා මරන්න පිටිපස්සෙන් පන්න නවා පිංවතුනි සරප්පයෝ හතර දෙනාගෙමුත් බේරිලා කඩමුගුරුරැගත් වදකයෝ පස් දෙනාගමුත් බේරිලා සමීපේම හිතපු ඒ වදකයාගනුත් බේරිලා මේ මනුස්්‍යයා පැනල යනකොට මේ මනුස්්‍යයාට හම්බුවෙනවා ගමක්. මේ ගම පින්වතුනි හිස් ගමක් මේ ගමී සිම මනුස්යෙක් නැයි. මේ ගමේ කිසිම මනුස්්‍යයෙක් දකින්නට ලැබෙන්නේ. මේ මනුස්්‍යයා ගෙදරකට ගොඩ වෙලා බලනවා මට කන්න මොනොහරි තියෙනවද කියලා. නමුත් හොයා ගන්නට කිසිවක් ලැබෙන්නේ නෑ. මේ මනුස්්‍යයාට ආරංචි වෙනවා මේ ගම තවටික සුළු මොහොතකින් සොරු ඇවිල්ලා. ගම විනාසයට පත්වෙනවා ස්ොරුවවිල්ල අල්ලගන්න බව මේ මනුස්යාට වැටහෙනවා ආරංචි වෙනවා. මෙහෙම අවස්ථාවක මේ මනුස්යා මේ ගමනුතුන් පිට වෙලා පැනල යනකොට මේ මනුස්යාට හම්ුවෙනවා මහාජලාසයක් මේ මනුස්්‍යයාට හම්බුවෙනවා මහාජලාසයක් මේ ජලාසයෙන් එතරවෙන්න මේ මනුස්්‍යයාට කිසිවක් හම්බුනේ නෑ. මහා ජලාසයක්. බලනව වටපිටාවදියා බලනවා තමන්ට එතරවෙන්න පහුරක් හරි මොනෝහරි දෙයක් තියෙනවද කියලා. නමුත් මේ මනුස්ස්‍යයාට කිසිවක් හම්බුවන්නේෙ නෑ. මේ මනුස්සය කරන්නේ තමන්ගේම උත්සාහයෙන් තමන්ගේම වීරියෙන් කොලාතුවලින් පහුරක් බැඳගෙන පංහතුනී එතරට ගීල්ල සතුටින් ජීවත්වෙනවා. උපමාකෝ මෙයායන් භික්කවේ කතා අත්තස්ස විඤ්ඥා පනත්තාය අයංචේවෙත්ත අත්තෝ. මහනනී. මා විසින් අර්ථ ඇගවීම පිණිස මෙතෙක් වෙලා දේශනා කරේ උපමා කතාවක් පමණි. දැන් ඒ උපමා කතාවට ධර්මය එක්කරලා ගලපගමු. පිඟතුනි පලවනිටම අපිට හම් වූුණේ සර්පයෝ හතරදිනේ. චතුන්නේ තන් මහාභෝතානං අධි වචනං. හටවීධාතුයා ආපෝධාතුයා තේජෝධාතුයා වායෝධාතුය පිංවතුනි අපිට මුලින්ම උපමාකතාවේ හම්බෝනා දරුණු විස ඇති උග්‍රතේජස්ඇති සර්පයෝ හතරදිනි. පිංහතුන ධර්මය තුළත් දරුණු විස ඇති සරපයෝ හතරදිිනිකින්න. ඒ සරපයෝ හතරදිනා තමයි පටවීධාතුව ආපෝධාතුව තේජෝධාතුව වායෝධාතුව පටවීධාතුව කියල කිවේ හරියට කට්ට මක සරපයා වගේ ඒ සරපයා දෂ්ටකොරොත් මුළු සරීරයම වියලිදණ්ඩක් වගේ විනාසයට පත්ෙනවා ආපෝධාතුව කියලා කිව්වේ පූතිමුඛ සර්පයා වගේ මේ සරපයා දෂ්ට කොරොත් මුළු සරීරයම කුණුවෙලා ඕ ජස්වගිරෙනවා. තේජෝධාතුව කියලා කිව්වේ අග්ගි මුඛ සරපයා වගේ මේ සරපයා දෂ්ට කොලොත් මුළු සරීරයම ගිනියම් වෙලා අලුවෙලා විනාසයට පත්වෙනවා. වායෝධාතුව කියලා කිව්වේ හරියට සත්ත මක සරපයා වගේ. මේ සරපයා දෂ්ටකොරොත් මුළු ශරීරයම ආයුදයකින් කැපුවාක්මෙන් විනාසයට පත්වෙනම්. ඉතින් බලන්න අර මනුස්්‍යයත් අර සරප්පයෝ හතරදිනාගෙන් බේරිලා පැනලා ගියාක්මෙන් පංවතුනී ඔබ අප සෑමදිනාමත් මෙන්න මේ සතර මහා භූතයන්ගෙන් බියට පත් වෙලා මෙන්න මේ සතර මහා භූතයන්ගෙන් වෙන් වෙන්නට ඕනෙ. පටවී ධාතුව පටවී කියල කිව්විපිංවතුනී තදගතිය ගොරෝසු ගතිය එවගේම ආපෝ කියල කිව්වේ ඕජස් ගතිය වැගිරෙන ගතිය තේජෝ කියලකිව්වේ උනුසුම්ගතිය සිසිල් ගතිය, වායෝ කියලකිවේ සලනය වෙන සෙලවෙන සුලං කියන අදහස දෙනවා. පිනොතුන මේ සතර මහා භෝතයන් අනුව තමයි මේ සරීරය හැදල තියෙන්නේ. මේ සරීරයේ විතරක් නෙවෙයි, අපිට ඇසට පෙනෙන සෑමරූපයක්ම මෙන්න මේ සතර මහාභූතවලින් තමයි හැදිල තියන්නේෙ. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සතර මහාභූතයන්ට බයවෙලා බියට පත් වෙලා අපි වෙන්වෙලා ඈත් වෙන්නට කියලා. ඊලංකාරණය තමයි අර මනුස්්‍යයා සරපයෝ හතර දෙනාගමුත් බේරිලා පැනල දුවනකොට මේ මනුස්යාට හම්බුවෙනව පින්හතුනී මේ මනුස්්‍යයාගේ පිටුපස්සෙන් පන්නනවා වදකයෝ පස් දෙනෙක්. කඩුමුරගුරු අරගෙන මර මනුස්්‍යයාගේ පිටිපස්සෙන් වදකයෝ පස් දෙනෙ පන්නනෝ. මේ වදකයෝ පස් දෙනා කියලා කිව්වේ පංචන්නේ තන්. උපාදානක් කන්දානං අදි වචනං සයතිදං රූපූපාදානක් කන්දස්ස වේදනානුපාදානක් කන්දස්ස සං්ඥානපාදානක් කන්දස්ස සංකාරානුපාදානක් කන්දස්ස විඤ්ඥාන උපාදානක් කන්දස්ස පංච උපදානං පංච උපාදානස් කන්දස්ස මෙන්න මේ කරුණු. බලන්න පින්හතුනී අර මනුස්්‍යයා බේරිලා පැනලයද්දි මෙන්න මේ වදකයෝ පස් දෙනා කියලකිව්වේ පංච උපාදාන රූප, වේදනා, සං්ඥා, සංකාර විඤ්ඥාන. කොහොමඳ පතු මෙන්න මේ පංච උපාදාන කන්දල් අපිට වද දෙන්නේ රූපය අරූපේට වද දෙනවා. වේදනාව අවේදනාවට වද දෙනවා. ස්ඥාව අස්ඥාවට වද දෙනවා. සංකාරය අසංකාරයට වද දෙනවා. විඤ්ඥානය අවිඤ්ඥානයට වදවෙන් වද දෙනවා. පිංවතුනි මේ පංච උපාදාන කන්ද පිවතුනි අපේ මේ සරීරය තුළමයි තියන්නේෙ. සරීරය තුළ තියෙන්නේෙ කොහොමද කියනවනම් මොහොත්තකට හිතන්න රූපය කියල කිවේ ඇස පෙරටුකරගෙන තමයි රූපය දකින්නේ. ඇසින් තමයි රූපය දකින්නේ. ඔබ මේ රූපය දැක්කම ඔබට දැනීමක් ඇතිවෙනවා. අන්නඒකට කියනවා විඤ්ඥාන කියලා. ඒ දැනීම විතරක් නෙවෙයි ඊළඟට ඔබට ඒක වේදනාවක් ඔබ ඒක සැපයක්ද දුකක්ද කියලා ඔබට වේදනාවක් ඒ පිළිබඳව ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට සංඥාවකුත් ඔබ හදු නගන්නවා. ඇසින්දක්කරූපය ඔබ දැනගෙන ඒක සුක දුක්කවසයෙන් සැප දුකවසෙන් ඔබ හඳුනගෙන සංකාර කියල කිව්වේ සිතුවිල්ලක් ඔබ පහළ කරගන්නවා. අන්නේ නිසා තමයි මේ පංච උපාදාන කියන මේ කරුණු පහා පිංවතුනී අපේ ශරීරිය තුළමයි තියෙන්නේෙ. ඟට පංවතුනි අර මනුස්්‍යයා මේ වදකයෝ පස්දනාගමුත් බේරිලා. දුවල යනකොට මේ මනුස්්‍යයාගේම සමීපේහිටපුූ හයවනි වදකයත් මේ මනුස්්‍යයාගේ පිටිපස්සෙන් එනවා. පංහතුන හයවනි වදකයා තමයි නන්දිරාගස් සේතන් අධිවචනං. නන්දිරාග සාගත තෘෂ්ණාව තෘ්ාව කියලකිවේ ආසාාව දැඩිව ආග්‍රහණය කිරීම දැඩිව අල්වගැනීම පංච කාමයන් පිළිබඳව තිබෙන දැඩිව අල්වගනීම ඔබනந்தිරගස්සේතං අදිි වචනං කියල කිව්වේ පින්හතුනී තෘෂ්ණාව දැඩිව අල්වගන්නට හොදනේ අන්න ඒකෙමුත් බේරෙන්න්නට ඕනි එතකොට අර මනුස්සයා සරපයෝ හතර දෙනාගමුත් බේරිලා වදකයෝ පස් දෙනාගමුත් බේරිලා තමන්ගේම සමී පෙහිටපු ඒ තෘෂිණාවනැමති වදකයානුත් බේරිලා අපි පැනල යන්නට ඕනි. වෙෙන් වෙන්නට ඕනි පිංවතුනි ඊළඟට අපිට හම්බුවෙනවා අර මනුස්්‍යයා මෙහෙම පැනල යනකොට හිස්ගමක් හම්බුවෙනවා. කිසිම මනුස්්‍යයෙක් නැති පාලු ගමක් හම්බුවෙනවා. මේ හිස්ගම කියල කිව්වේ චන්නේතන් අජ්ජත්තිකානං ආයතනානං අධි වචනං ආධ්‍යාත්මික ස ආය අ හිස් ගම කියලා කිව්වේ අර මනුස්්‍යයා හිස් දමකට ඇතුල් වෙනවා උපමාකතාවේ හිස් ගම කියල කිව්වෙ පිංවතුනී ආධ්‍යාත්මික සට් ආයතන හය. මොනවද පින්වතුන ආධ්‍යාත්මික සට් ආයතන හය. ඇස කන්න නාසය දිව සරීරය මනස මෙන්න මේ ඇස කනනාසය දිව සරීරය මනස කියන මේ සට් ආයතන පිළි බඳව අපි අවබෝධයෙන් ජීවත් දෙන්නට ඕන් මෙන්න මේ සට් ආයතනවනුමුත් අපි බේරිලා පැනලා යන්නට ඕන්. ඇස කණ නාසය දිව සරීරය මනස ඇ පිංතුන අපි සට් ආයතන වලමුත් බේරිලා පැනල යන්න ඕනි මුලින් සඳහංකරපු පංච උපාදානක් කන්දවලට සට් ආයතන බැදිලා ගැටිලා තියන්නේ. මේ ස ආධ්‍යාත්මික සට්නාායතන වලින් පළවනියක තමයි ඇස එතකොට පංච උපාදානස්. හදවලින් පළවනියක තමයි රූපය එතකොට රූපයට ඇසට ගැටෙන්නේ මොකක්ද රූපය. එතකොට අන්නේ බැඳිල්ලා තියෙන් නිසා ඔබ මේ ආධ්‍යාත්මික සට් ආයතනවලින් මිදිලා වෙන් වෙලා යන්නට ඕනි. ඊළඟට පින්වතුනි මනුස්්‍යයට ආරංචි වෙනවා උපමාකතාවේදී හිස් ගමට තවසුළු මොහොතකින් සොරු කණ්ඩායමක් එෙනවා කියලා මෙ සොරු කණ්ඩායමනං පිහතුනී මෙසොරු කණ්ඩායමනම් චන්නේතං බාහිරානං ආයතනානං අධි වචනං බාහිර ආයතන හය මොකද්ද පින්වතුනිී මේ බාහිර ආයතන හය රූප සබ්ද ගන්ධ රස ඉස්පරස සිතුවිලි මෙන්න මේ බාහහිර ආයතන හයට ආධ්‍යාත්මික ආයතන හයත් පංවතුනී එකටමයි බැදිලයි සිටන්නේ ඇසට මොකක්ද ගැටෙන්නේ රූපය කනට මොකදද ගැටෙන්නේ සබ්දය නාසේයට මොකදද ගැටෙන්නේ ගඳ සුවද දිවට මොකද්ද දැනෙන්නේ රසය සරීරයට මොකක්ද දැනෙන්නේ ඉස්පර්සය මනසට මොකක්ද දැනෙන්නේ සිතුවිලි. නිතරම පින්වතුනී මෙන්න මේ ආධ්‍යාත්මික සට් ආයතන හයත් බාහිර සට්ආයතන හයත් නිතරම එකට ඇලි යි තියෙන්නේෙ. මේ ඇලිලතියෙන මේ ආධ්‍යාත්මික සට් ආයතන හයත්න් බාහිර සට් ආයතන හයත් දැඩිව ආග්‍රහණය කරගන්න එපා කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. අන්නේ නිසා එන්නේ දැඩිව අල් වගන්න නැතිව ඒ ආධ්‍යාත්මික සට් ආයතනවලමුත් බාහහිර සට් ආයතනවළනුත් බේරිලා අපි පැනලයි අන්නට ඕනි. අර උපමාකතාවේ සොරුන්ගෙන් අර හිස් ගමින් පැනලගිය මනුස්සයා වගේ. ඊළඟට පංවතුනිි අර මනුස්සයා පැනල යනකොට මහා ජලාසයක් හම්බුවෙනවා. අර මනුස්සයාට මහා ජලාසයක් හම්බුවෙනවා. මොකදද පින්වතුනි මේ මහා ජලාසය කියලා කිව්වේ. සතුන්නේ තන් ඕගානං අධි වචනං. සතුර් ඕෝග මහා ජලාසයක් මෙන් පින්වතුනී සතර මහා ඕග හතරක් තියෙනවා. පලවනි ඕගේ තමයි කාමෝගය දෙවනි ඕෝගේ තමයි භව ඕෝගය. තුංවනි ඕගේ තමයි ඩිට්ටිෝගය සතරමනි ඕගේ තමයි අවි්්‍යා වෝගය මෙන්න මේ සතර මහා ඕගයන්ගෙන් මිදන්නට ඕනි ඒ සතර මහා ඕගයන් උපමා කරලා තියෙන්නේ මහා ජලාසයට කාමෝගය කියලා කිව්වේ පංචකාමයන්ගෙන් අපි දැඩිව අල්වගන්න හොදනෑ දැඩිව ආග්‍රාණය කරගන්නට හොදනෑ. මෙන්න මේ පංච කාමයන් පිළිබඳව දැඩිව අල්වදන් නැතිව ඒ පංචකාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. දෙවනියක තමයි බව ඕගය බවය පිළිබඳව පෙරජීවිත පිළිබඳව අපි දැඩිව අල්වදන් නැතිව. දැඩීව ආග්‍රාහණය කරන්න නැතිව ජීවත් වෙන්න ටෝනි. තුංුවනී කාරණය තමයි දිට්ටියෝගය ඩික්්ටියෝගය කියල කිව්වේ, විවිධ දුෂ්ටීන් පිළිබඳව දෘෂ්ටීන් පිළිබඳව ඇලෙන් නැතිව නිවැරදි දුෘෂ්ටිය පිළිබඳව අවබෝධයෙන් ඔබ ජීවත් වෙන්න ටෝනි. අවිද්්‍යා ෝගය කියලා කිව්වේ නොදනුවත් කම නොදන්නාකම එතකොට පින්හතුනී උපමාකතාවේදී මහා ජලාසය කියලා කිව්වේ මේ සතර මහා ඕගයන්ගෙන් මිදෙන්න්නට ඕනි. අපි හැම දෙනාමත් මෙන්න මේ සතර මහා ඕගයන්ගෙන් මිදන්නට ඕනි. ඊළඟට පිංවතුනී අපිට හම්බුවෙනවා අර මනුස්්‍යයා කොලාාතුවලින් මහන්සියෙන් මොකද්ද සාධගන්නේ පහුරක්. මේ පහුරනං පිංවතුන කුල්ලත්තිකෝ බික්කවේ, අරියස්සේතන් අට්ටංගිකස්ස මක් ගස්ස අධි වචනං. පංහතුනී මේ පහුර කියලා කියන්නේ. ආර්ස්ාංගික මාර්ගය. මේ ආර්්‍යස්ටාංගික මාර්ගය පංවතුනී බුදුෙනෙක් විතරමයි දේශනා කරන්නේ. මේ ලෝකයට බුදු කෙනෙකු පහලවනොත් විතරමයි මෙන්න මේ ආර්්‍යෂස්්ඨාංගික මාර්ගය නැමැති මධ්‍යමපදි පදාව දේශනා කරන්නේ. පිහොතුන ආර්ය කියලකිවේ උතුම් අංග අටක් තියෙනවා. සම්මාදිට්ටි, සම්මා සංකප්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම සම්මා ස සම්මා සමාදී. මෙන්න මේ ආර්යෂ්ඨාංගික මාර්ගය අපි නුවණින් විමසලා අවබෝධය පිණිස දැන ගන්න ට. සම්මා දිට්ටිය කියලා කියන්නේ නිවරදි දැකීම. පිහතුනී මෙතනදී අපි නිවරදිව දකි න්නෝනි, අවබෝධයෙන් දකින්නඕනි මකද්ද චතුරාරය සත්‍යය. දුකටහේතුව දුක නැති කළ දුක නැතිකිරීමේ මාර්ගය අපි අවබෝධයෙන් නිවරදිව දැනගන්න ඕනි. දෙවනි එක තමයි සම්මා සංකප්ප යහපත් නිවරදිසිහි කල්පනාව නෙක්කම්ම සංකල්ප අවයාපාද සංකල්ප අවිහිසා සංකල්ප නෙක්කම්ම කියලකිවවේ காමයங்கෙන් வென்වීම අව්வே පාද කියලකිවේ පரோධයගෙන් வென்වීම අවිහිසා කියලකිවේ හිසාාවෙන් වෙන්වීම තුවනි ආර්්‍යස්්ටාංගික අගේ තමයි සම්මාවාචා බොරුකීම, කේලම්කීම හිස්වචනීම පරුස්ස වචනකීම කියන මේ වචනවලින් අපි තොරවීම වෙන්වීමට කියනවා සම්මාවාචා කියලා. ඊලංකාරණය තමයි සම්මාකම්මන්ත යහපත් කර්මාන්තය ප්‍රාණගාතයෙන් මිද සොරකං කිරීමෙන් මිදීම, කාමේවර්දවා හැසිරේමෙන් විිදීම කියන මේ කාරණාත්තුන නොකර සිටීමට කියනවා සම්මාකම්මාන්ත කියලා. සම්මා සම්මා ආජීව කියල කිව්වේ යහාප දිවි පැවැත්ම ඔබ මේ සමාජය තුළ ජීවත් වෙද්දී යහපතින් ධාර්මිකව දැහැමිව ජීවත් වෙන්නූුන්. ඊලංකාරණය තමයි සම්මාවායාම ඔබට පුළුවන්නන් දැඩීව යහපත් උත්සායෙන් ඔබ නිරන්තරෙන් යහපත් උත්සාය ඇතිව මේ සමාජයේ තුළ ජීවත් වෙන්නවෝන්. ඊලංකාරණය තමයි සම්මා සති යහපත් සීයොමු කරගන මේ සමාජයේ තුළ ජීවත් වෙන්නට ඕන්. සතර සතිපට්ටානය නිතර සිහියේ තබාගෙන මෙනිී කරන්න ඕන්. අන්තිමකාරණී තමයි සම්මා සමාදී නිවරදි සමාදිය ඔබ කුසල් සිතක කුසල්සිත් ඇතිව කුසල්සිත් සිතුවිලි නිතර නිතර මෙහහි කරන්න ඕ. අර මනුස්්‍යයාට පිංමතුනි මෙහෙම පහුරකින් එතරවෙලා ඒ මනුස්්‍යයා වීරයෙන් තමන්ගේ උත්සාහයෙන් යනවා. විරයා රම්බස් සේතන් අධි වචනං. ඒ උත්සාහයට වීරයට. වීරෙන් තමයි පවුර තමන්ගේ මහන්සයෙන් හදාගෙන මේ පහුරෙන් එතරට යනවා අරහතෝ ඒතන් අධි වචනන්තී අරහත් භාවයට පත්වීම. මෙතනෙදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරේ පිංවතුනි සතර මහා භූතයන්ගෙන් හටගන නිරුවානගාමී ප්‍රතිපදාව ගමන් කරන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේදී ධර්ම ූපදේශයක් වසයෙන් දේශනා කරේ. එහෙමන පින්වත් හැම දෙනාම මේ මොහොත තුළ කල්පනා කරගන්න මේ කාලසීමාව තුළ ඔබ දහම්පදයක් ශ්‍රවණය කරගෙන. ධර්මදානමය පින්කමක් සිද්ධ කරගෙන මේ මොහොත තුළ මේපින්ංවතුන්ගේ ඒ බලාපොරොත්තුව අබිලාසය වන්නේ අම්පාර සේනාගම තිස්සාරාම මහා ව්‍යාරවාසිී සීල සමාධාන සමිතයේ තිස්සාරාම ව්‍යාරස්ථාන සීල සමාධාන සමිතය ආරම්භ කරලා වසර විසි පහක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඒදීඒ සමිතියේ සාමාජිකත්වය දරමින් සිටි එමිය පරලවගිය පින්වත් හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමේ අබිලාසයත් එවගේම සුජීවත්ව වාසය කරන පින්වත් හැම දෙනාටමත් නිදුක්නීරෝගි සුවය පාර්තනාකිරීම පිණිසත් එවගේම උතුරු නැගෙනහිර තමංකඩුවතපලාාතේ ප්‍රධාන සංගනායක ගෞරවනීය කනමුල් දෙනී අරීමිත්ත නායක හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගිස්ුවය දීර්ගායසු පාර්ථනා කරන්නටත් මේ උතුම් ධර්මදාන මෙය පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන. එහෙමනං කල්පනා කරගන්න, මෙ මොහොත තුල ඔබ සිද්ධ කරගන්ටෙදුනාාවු සියලූම කුසල් මේ පිින්වතුන්ගේ නාමීන් මිය පර්ලවගිය පින්වත් හැම දෙනාටම මේ පින් අනමූදංවිත්වා. පින් අනුමෝදන්ම ඒ පින්වතුන් දුගතියේ ඇත්නම් දුගතියෙන් මිදී සැපෑති ස්ථානවල ඉපද උතුම්ම නිවන් අවබෝධ පිණිසමේ පින් හේතුවේවා වාසනාවන්තවේවා කිය සාධනාදයක්. ඒවගේම අද ධර්මස්්‍රවනය සිද්ධ කර පින්වත් ඔබාප සෑම දෙනාටමත් සුජීවත්ව වාසය කරන පින්ව ඔබාප සෑම දෙනාටමත් මේ පින් අනුමෝදන්ම මේ උතුන් ධර්මවබෝය ර්ද ධර්ම අවබෝධය පිණිසම හේතුවේවා වාසනාවන්තවේවා කියල සාධනාද ත් එවගේම මේ සිද්ධ කරගන්ටෙ දුනාවූ සියලූම කුසල් පින්වත් හැම දෙනාම ආරක්ෂ කරන්න වූ අල්පේසා මහේසාක්්‍ය කියන සියලූම දෙවි අන්ට මේ පින් අනුමෝදං වෙවා. දෙව අන් විසින් හොඳින් යහතින් ආරක්ෂා කරගනිත්වා රැකගනිත්වා කියල සාදුනා දෙයක් පුවතන්න. දෙවිියන්ටත් පින් අනුමෝදන් කරමු ආකහා සට්ටාච බුම්මට්තා දේවානාගා මෛදිකා. න්තගු මෝදිත්වා చරන්රක්කන්තු සාසනං ආකා සට්టචබුම්මට්ట දේවානාගා මහිද්දිිකා පഞන්තගු මෝදිත්වා చරන්රකන්තු දේසනං ආකා සට්టාච බුම්මට්టා දේවානාගා මහිද්දිකා පഞන්තගු මෝදිත්වා చిරන්රක්කන්තු තාාවතාच අම්හි සපtampunnyas සබේදේවා අනුෝදතුsප එතාාවතාච අම්මහි සපදpunnya samබතා අනෝtu sප එතාාවතාච අම්හි සප tampunnya sam සබ්බේ සත්තා අනුමෝ දන්තු සබ් සම්පත්ති ඔහු වන්දනා කරගන්න ආසුරුවාද සිද්ධ කරනවා. අභිවාදන සීලිස් නිච්චන් වද්දාපචායුනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේ වච අතෝනි බාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතු සාතු සාතු සෑමදනාට තෙරුවන් සරණ. සාදුෝ සාතු සාතු සදෙහතුනි දැන් ගෞරවනිය දශකයනන් වහන්සේ උඩුස්සා ධර්ම පරිස්කාර පූචා කරන මොත එඒ සඳහමයිතා මත් ගෞරවයෙන් ආරාධනය කරනවා අද මේ උතුම් වූ දම් සභමන්්ඩ පේට දායකත්වේ ධර්මින් පැමිණි RB කපුුවත් සභාපති මහත්තා එඒවගේ ඒ ගොුණවත්න මහත්මා ප්‍රධාන ඒ සීල සමාධාන සමිතියෙහි සාමාජිකත්වේ ධර්මින් පැවිනිිසීරු දෙනාට අපිත් මේ උතුම් පින්කම සඳහා ආලින්දේසිට සාදුනාාද ලබාදමින්. समाद ද ආසී විශෝපම සූත්‍රයේ ඇසුරින් පයක්පුරාවත ඔබට මත ලෝකයට හිතසුව පිණිස උතුම් සධර්ම දේශනාව දේශනාකොට වදාරන්නට ඒදන අම්පාර සේනාගම තිස්සාරාම මහාවිහාර වාස ශ්‍ර ල ංකා ප්‍රා ක්ෂ විී . ්‍රී ලංකා ාීන ික්ෂ විද්‍යාලයෙහි අධ්‍යාපනය හදාරන පුද්ජපාද බිහිරි ස්වරව්වේ උපාලී අපේ ගෞරවනය ස්වාමීන් වහන්සේ. ගෞරවනිය ස්වාමීන් වහස ඔබවහන්සේට අත් නිදුක් නීරෝගේ චිරජීවනය අභිවුරෘදිය වේවා කරගන යන ධර්ම සනිවේදනය. තවතවත් පුළොල්ව කරගනයාමට අවැස්ස වූ ශක්තිය දහිරනැතතින් ඔබවහන්සයටට ලැබේවා ඔබ වහන්සේට. ප්‍රාර්තනය තු නි සනසේ දෙසා මේ උතුම් කුසල කරමිය පාරමිතාවක් ම වේවායි ආලින් දේශසිට බුදු භර්ෂවනය කළ බත් දම් සබහණ්ඩ පේසිට බුදු මනශ්‍රවණයකළො ඔබ ඇළු අපි සියලු දෙනා සාධනාද නංවමින් ප්‍රාර්ථනයළ එගේ එවගේ මද මේ උතුම් ධර්මදේශනාව ඔබට හිත සුව පිණස් ඔබගේ නිවහනට සමීපකරමින් කටයුතු කරන්න ඒදුණු අම්පාර සේනාගම තිස්සාරාම මහාවිහාරස්ත සීල සමාධාන සමිතියෙහි සියලු සාමාජික සාමාජිකාවන් ප්‍රාර්ථනා කරන. යහපත් ප්‍රාර්ථනාවන් සමෘධිමත්භාවයට පත්කර ගැනීමට අවකාශය උදාවේවා. ඔවුන්ගේ කායික මානසික ශක්තිය නිරන්තරවවර්ධනය වේවා ඔුන්ට තවත් පින්කුසල් වඩාගෙන. ජීවිතය සර්ව ප්‍රකායම සාර්ථකර ගැනීම සඳහා අවැසි වූ ශක්තිය දැහිරරිනිිතතින් ලැබේවා. එවගේම අදත් සුපරුදු පරිදි දේශයේ රන් පහන් ටැබල් රගලි ශ්‍රී ලංකා රුප වාහිනය වටායි ්‍රොක්වෙමින් බුදු බනශ්‍රවණය කරන්නටේ දුණු. ඔබත් පත්තන යහපත් පැතුමන් සපලවේවායේ ප්‍රාර්ථනය කරමින් අද සන්ධ්‍යාවට නියමිතවතුම් දහම් දේශනාව නිමාවට පත් කරමින් අපි ඔබගනිවහනෙන් සමුගෙන යනවා. නැවතත් මෙවැනි උතුම් දහන් දේශනාවක් සමඟ මෙ පින් බරදම්ට සහමන්ඩ පේසිට ඔබ මන්න ඒකාදිකමේ. එෙක් ඔබ සියල්ු දෙනාටම තෙරුවන් සරණයි.